හැන පිළිගන්නවා සියලු දෙනාම ෆින්ලන්ස් ටෙප් YouTube මාලිකාවට. ඉතින් මම අද හදිසියෙම මේ වීඩියෝ එක කරන්න හිතුවේ මේ දැන් දවස් දෙකකට විතර කලින් ඉඳන් නිවුස් එකක් යනවා මේ බැචලර් ඩිග්‍රී වලට ෆින්ලන්ඩ් වලට IELTS සිවිලිනවා කියේ. ඒ වගේම තව කෙනෙක් දැක්කත් දන්නේ මේ ප්‍රශ්නේ මේ බයෝමෙට්‍රික් පාස්පෝර්ට් එකක් ඉල්ලන ප්‍රශ්නකු ඒ අතර තියෙනවා. ඉතින් මේ ගැන වැඩි විස්තරයක් හොයලා බලලා ඒ ගැන තමයි මම අද මේ වීඩියෝ එකේ කතා කරන්නේ. මොනවාද මේ ඇත්තටම IELTS ඕනේද, අපිට ඊළඟ ජනවරි ඉන්ටේක් එකට දාන්න බැරිද, ආයි කවදාවත් දාන්න බැරිද, එතකොට අපිට තියෙන බයෝමෙට්‍රික් පාස්පෝර්ට් එකක්ද, මේ කියන විස්තර ටික තමයි අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් මේ මම හොයාගත්ත විස්තරත් එක්ක තියෙන කරුණු තියෙන්නේ. ඉතින් කෙනෙක් මේට වැඩි දෙයක් දන්නවා නම් අනිත් අයව දැනුවත් වෙන්නත් එක්ක, මොන හරි මේ මේකේ මම කියන දේවල් වල වැරද්දක් තියෙනවා නම් හරි අනිත් අයව දැනුවත් කරන්න කමෙන්ට් තීරුවේ කමෙන්ට් එකකින් දාන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් මේ තියෙන්නේ US info.fee කියන වෙබ්සයිට් එක. මේක ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්න. මේ වෙබ්සයිට් එකේ තමයි මේ Applied Science University of Applied Science කියන ඔක්කොම යුනිවර්සිටිස් ටික එකතු වෙලා කරන වෙබ්සයිට් එකක්. ඒගොල්ලන්ගේ ඔක්කොම ඩීටේල්ස් මේක තමයි අප්ඩේට් කරන්නේ. ඉතින් මේකට ගිහින්ලා මේකේ තියෙන යුනිවර්සිටිස් මොනවාද කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයගලන්ට ඒ යුනිවර්සිටිස් වල කන්ටැක්ට් ඩීටේල්ස් මේකෙන් ගන්න පුළුවන්. කන්ටැක්ට් ඩීටේල්ස් වලට ගිහම මේ තියෙන ඔක්කොම යුනිවර්සිටිස් වල ෆෝන් නම්බර්ස්, ඊමේල් ඇඩ්‍රස් සේරම ටික බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට දෙලින්ම ඩිරෙක්ට් තමන්ට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් යුනිවර්සිටි එකට මේල් එකක් දාන්න පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒගොල්ල පස්සාලා රිප්ලයි කරනවා. ඉතින් ඒ වගේ මාත් මේ ප්‍රශ්නේදී යුනිවර්සිටිස් එකට මේල් දෙකක් දාලා බැලුවා. ඒ කියන්නේ හාගහෙළිය යුනිවර්සිටි එකටයි ලැබ් වෙන යුනිවර්සිටි එකටයි. මොකද ගියපාර ජනවරි ඉන්ටර්න්ෂිප්ේදී ප්‍රොසෙස් ඕපන් වුණේ ජොයින්ට් ඇප්ලිකේෂන් වලට මේ කියන යුනිවර්සිටිස් දෙකේ විතරයි. ඉතින් මේ හින්දා තමයි ඒකට දාලා බැලුවේ. ඉතින් අපි බලමු මේ වෙබ්සයිට් එකේ තියෙනවා ඇප්ලිකේෂන් ප්‍රොසෙස් කියන එකට ගිහිල්ලා. මේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක කියන එකට ගියායින් පස්සේ අපිට පෙන්නනවා මේ එලිජිබිලිටි මොනවාද ජොයින්ට් ඇප්ලිකේෂන් ප්‍රොසීඩියර් එකට කියලා. ඉතින් ඇත්තටම මෙතෙන්ට ගිහින් අපිට පෙන්නන විදිහට සෙකන්ඩ් අපර් සෙකන්ඩරි එඩුකේෂන් තියෙනවා නම් ජොයින්ට් ඇප්ලිකේෂන් වලට දාන්න පුළුවන්. හැබැයි මේකේ තියෙන්නේ මේගොල්ලෝ මේ ස්ප්‍රින් 2023 ස්ප්‍රින් ඉන්ටර්න් එකට, ඒ කියන්නේ ගියපාර ජනවරි එකේ ජොයින්ට් ඇප්ලිකේෂන් පීරියඩ් එකේදී ඒ ටික තමයි දාලා තියෙන්නේ. මේ තේරෙන්නේ ගියපාර කියන්නේ ජනවාරි මාසෙදී ඇප්ලිකේෂන් ඕපන් වෙනකොට මේ තියෙන ඔක්කොම යුනිවර්සිටිස් වල ඇප්ලිකේෂන් ඕපන් වෙනවා. ඒ නිසා තමයි මේගොල්ලෝ ඒ විස්තර ටික පරණ විස්තර ටික දාලා තියෙන. හැබැයි තාම මේක අප්ඩේට් වෙලා නැහැ. මම මේ සෙක්ෂන් එක අප්ඩේට් වෙලා නැහැ මේ පාර ඉන්ටේක් එකට. ඉතින් ගොඩක් වෙලාවට ඇත්තටම කියනවා නම් ගොඩක් වෙලාවට ජනවාරි ඉන්ටේක් එකට කැම්පස් එකක් දෙකක් විතර තමයි ඕපන් වෙන්නේ. ඔක්කොම කැම්පස් ටික ඕපන් වෙන්නේ ඔගස්ට් ඉන්ටේක් එකේ. කියන්නේ ඕටම් එකට කට්ටිය ගන්න ජනවාරි මාසෙ තමයි ඇප්ලිකේෂන් පීරියඩ් එක ඕපන් වෙන්නේ. අපි ආයේ ෆ්‍රන්ට් පේජ් එකට යමු. ෆ්‍රන්ට් පේජ් එකට ගිහිල්ලා අපි ඇප්ලිකේෂන් මෙතඩ්ස් කියන එකට ගියොත් එහෙම මේකෙදි අපිට පෙන්නනවා ඉන්ටර්නැෂනල් US exam autumn 2023. ඒ කියන්නේ මේ පාර මේ අගෝස්තු මාසයේදී මේ ඔක්තෝබර් මාසයේදී තියන තියෙන exam එක ගැන. ඒ කියන්නේ 2024 ජනවාරි මාසයේට කට්ටිය ගන්න තියෙන exam එක. ඉතින් ඒක ක්ලික් කරලා බලුවොත් එහෙම අපිට බලන්න පුළුවන් මේගොල්ලෝ අලුතෙන් දාලා තියෙනවා language proficiency කියලා එකක්. ඒ වගේම identification document කියලා එකක්. ඉතින් මේක තමයි ප්‍රශ්නේ උනේ. ඔක්කොටම මොකද්ද මේ language proficiency කියන එකක් මේගොල්ලෝ දැන් මේ ඉල්ලලා තියෙන්නේ කියලා. ඉතින් අපි බැලුවොත් එහෙම ගිය පාරේ කියන්නේ ජනවාරි මාසේ spring එකේ තිබ්බ exam එක බැලුවොත් එහෙම එකක් නැහැ. කෙලින්ම මේගොල්ලෝ first page exam එක ඊපස්සේ group discussion එක ගැන තමයි දාලා තියෙන්නේ. ඒ වගේම ඐඩෙන්ටිෆිකේෂන් ඩොකියුමන්ට් හැටියට ඒකේ සෙකන්ඩ් පේස් එකේ ගැන ගෲප් ඩිස්කෂන් එකේදී තමයි ඉල්ලලා තියෙන්නේ පාස්පෝර්ට් කියලා විතරයි පෙන්වලා තියෙන්නේ. හැබැයි මේ පාර ඐඩෙන්ටිෆිකේෂන් ඩොකියුමන්ට් කියන එක මුලටම ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ සමහර විට මේගොල්ලෝ මේ පාර කැමරා සොන් කරන්න කියන්නත් ඉඩ තියෙනවා ඔන්ලයින් එක්සෑම් එකක් තිබ්බොත්.
අම්බදන් තිබ්බොත් කියලා කියලා කියන්නේ මං ඉනිසිටි වලට මේල් කරලා අහුවාම ඒගොල්ලෝ අත වෙන විදිහ උත්තරයක් තමයි දුන්නේ. ඉතින් මේ ගැන මම තව ඉස්සරහට කතා කරන්න මේ වීඩියෝ එකේ. දැන් මෙතන ඕගොල්ලන්ට පේනවා මේ ගිය ජනවාරි මාසයේදී සීට්ස් ගොඩාක් තිබිලා තියෙනවා. මොකද ඔක්කොම කැම්පස් යුනිවර්සිටිස් ටික ඕපන් වෙලා තිබ්බ නිසා. අපි දැන් බලමු මේ පාරේ කියන්නේ මෙතඩ් දෙක. මේ එන ඉන්ටේක් එකේ කියන්නේ ජනවාරි 2024 ජනවාරි ඉන්ටේක් එකට මොනවද මේ මේවල ඇන්වෙච් රික්වයර්මන්ට් කියලා කියන්නේ. එතකොට ඒගොල්ලෝ කියනවා ජොයින්ට් ඇප්ලිකේෂන් පීරියඩ් එකට ලැන්ග්වේජ් රික්වයර්මන්ට් එකක් ඕන කියලා. ඉතින් ලැන්ග්වේජ් රික්වයර්මන්ට් එකක් ඕන කිව්වහම දැන් ගියපාරම කිසිම වෙලාවක බැචලර්ස් ලැන්ග්වේජ් ඉන්නේ නැහැ. ඒගොල්ලෝ එන්ට්‍රන්ස් එක්සෑම් එකෙන් තමයි ලැන්ග්වේජ් එක බලුවේ. ඇත්තටම ෆින්නන් තෝරගන්න ගොඩක් අය මේකත් හේතුවක් වෙනවා. හැබැයි දැන් මතකදී මේ පාරින්ටෙක් එකේදී කියන්නේ 2024 ස්ප්‍රින් එකට මේගොල්ලෝ මොනා හරි ලැන්ග්වේජ් ප්‍රොෆිෂන්සි එකක් ඉල්ලලා තියෙනවා. ඒක ඔයගලට මේ වෙබ්සයිට් එක දිහා බලාගන්න පුළුවන්. IELTS විතරක් නෙවෙයි PTE ඒ වගේ අනිත් දේවල්ත් ඒගොල්ලෝ බලන්නේ අදාළ ලකුණු ප්‍රමාණයට මේගොල්ලෝ ලකුණු ලබා දීම සිද්ධ කරනවා. ඉතින් ඒ වගේ තමයි මෙතන තියෙන අනිත් ප්‍රශ්නේ මේ identification document කියන්නේ තියෙන්නේ මෙතන පෙන්නන්නේ ඔයගලන්ට ඒ language proficiency එක සම්බන්ධව විස්තරේ. මෙන්න මේ ඊළඟ ලකුණු ප්‍රශ්නේ තියෙන්නේ මට identification document කියන්නේ. ඉතින් මේකෙදි මේකල දැන් ගිය පාර වගේ කියන්නේ ගිය සනවාර තිබ්බ එක්සෑම් එකට වගේ පාස්පෝර්ට් කියලා විතරක් නෙමෙයි තියෙන්නේ බයෝමෙට්‍රික් පාස්පෝර්ට් කියලා තියෙනවා. ඒ වගේම මේකල ස්ටෑන්ඩඩ් එකක් දීලා තියෙනවා. මෙන්න මේ කියන්නේ ස්ටෑන්ඩඩ් එකට තියෙන්න ඕනේ කියලා. ඉතින් මම මේ ගැන මට තේරෙන විදිහට පොඩ්ඩක් හොයලා බැලුවා මොකද්ද මේ බයෝමෙට්‍රික් පාස්පෝර්ට් එකක් කියන්නේ කියලා. ඉතින් මේකල කියලා තියෙනවා අනිත් පාස්පෝර්ට් කන්සිඩර් කරන්නේ නැහැ කියලා. ඉතින් ශ්‍රී ලංකාවේ තියෙන බයෝමෙට්‍රික් පාස්පෝර්ට් එකක්ද කියන එක තමයි ඊළඟට එන ප්‍රශ්නේ. එහෙම නොවුනොත් එහෙම අපිට මේ කියන විදිහ මේක තියෙන විදිහට ඇප්ලයි කරන්න බෑ. ඉතින් මේක පෙන්නලා දෙන්න තියෙන බයෝමෙට්‍රික් පාස්පෝර්ට් එකක් නම් නැත්නම් බයෝමෙට්‍රික් ඐඩී කාඩ් එකක් නම් අනිවාර්යෙන් මෙන්න මේ කියන ලෝගෝ එක මේක කලර් එක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේ කියන ලෝගෝ එක තියෙනවා කියන්නේ. ඉතින් මේ ගැන වැඩිපුර හොයන්න මම විකිපීඩියා එකට ගිහිල්ලා බලුවා බයෝමෙට්‍රික් පාස්පෝර්ට් තියෙන කන්ට්‍රීස් මොනවද මොකද මේ බයෝමෙට්‍රික් පාස්පෝර්ට් එක කියලා කියන්නේ කියලා. ඉතින් මේක සම්පූර්ණ විස්තරයක් පැහැදිලි කරලා තියෙනවා බයෝමෙට්‍රික් පාස්පෝර්ට් එකක් කියලා කියන්නේ ඊ පාස්පෝර්ට් එකක් ඒකේ ඉලෙක්ට්‍රොනික චිප් එකක් තියෙන මේ වගේම එක මේ පිට පේජ් එකක් තියෙනවා ලේසර් වලින් ප්‍රින්ට් කරපු ඒකේ සම්පූර්ණ බයෝමෙට්‍රික් දත්ත ටික තියෙනවා. අනිවාර්යෙන් මේ කියන ස්ටෑන්ඩඩ් එකේ බයෝමෙට්‍රික් ඩොකියුමන්ට් එකක් නම් මේ විකිපීඩියා එකේ පෙන්නලා තියෙනවා. මෙන්න මේ වගේ මේ පෙන්නලා තියෙන කලපාට බෑක්ග්‍රවුන්ඩ් එකේ මොකද රවුමක් තියෙන්නේ මෙන්න මේකේ සිම්බල් එක බයෝමෙට්‍රික් ඩොකියුමන්ට්ස් වල තියෙනවා කියලා. ඉතින් ඇත්තටම ෆිනිෂ් ඔගොල්ලෝ රෙසිඩෙන්ට් පර්මිට් ගත්තා දන්නවා ෆිනිෂ් රෙසිඩෙන්ට් පර්මිට් එකේ මේ කියන ලෝගෝ එක කොළපාටින් තියෙනවා. ඉතින් ඒකේ කලර් එක රට අනුව වෙනස් වෙනවා. තනිවාරින් මේ කියන විදිහට තමයි ලෝගෝ එක තියෙන්නේ. ඉතින් ඇත්තටම අපේ පාස්පෝර්ට් එක ගත්තත් ලංකාවේ මේම ලෝගෝ එකක් තව එකේ පේන්නේ නැහැ. ඉතින් මේක පළවෙනිහට ගිහම තව විස්තර බලාගන්න පුළුවන් මේ බයෝමෙට්‍රික් පාස්පෝර්ට් එක කියන්නේ මොකක්ද කියලා. මම මේ ලින්ක් එකත් ඔයගලන්ට දාන්නම් ડિස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ගිහලා බලන්න පුළුවන්. ඊට පස්සේ මට හම්බ වෙන කන්ට්‍රීස් ලිස්ට් එකක් මැප් එකේ පෙන්නන තියෙනවා මොනවාද මේ බයෝමෙට්‍රික් පාස්පෝර්ට් තියෙන රටවල් කියලා. ඉතින් මේක ක්ලික් කරලා බලුවොත් ඔයගලන්ට පේනවා මේ කොළපාටින් පෙන්නලා තියෙන්නේ බයෝමෙට්‍රික් පාස්පෝර්ට් වෙනද තියෙන රටවල්. ඉතින් මේකෙදි දැන් ඔස්ට්‍රේලියාව ඇමරිකාව වගේ රටවල් යුකේ උමත් මෙහි ඒ සාමාන්‍යයෙන් ඒ පාස්පෝර්ට් වලින් ඒ සැනසීම යන්නත් පුළුවන්. ඉතින් මේ හින්දා ඒවේ කොහොමද තේරුම් ගන්න පුළුවන්. හැබැයි දැන් මෙතන ගත්තොත් එහෙම අපි බැලුවොත් බංග්ලාදේශ් මැලේසියා නේපාල් වගේ රටවල් වල මේ බයෝමෙට්‍රික් පාස්පෝර්ට් එක තමයි තියෙන්නේ. ඒතර මැලේසියා තමයි මුලින්ම මේ බයෝමෙට්‍රික් පාස්පෝර්ට් එක අඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් මම පොඩ්ඩක් මේ ගැන තව ටිකක් කියවුවා. ඇත්තද කියලා Google එකේ සර්ච් කරලා බැලුවා මේ පාස්පෝර්ට් කවර එකද අර ඉන්ෆෝ එකෙන් දාලා තිබ්බා. මම කවර එකේ ඉස්සරහ තියෙනවා කියලා බයෝමෙට්‍රික් ડોකියුමන්ට් එකක් නම් ඌ ඇත්තටම නේපාල්, මොල්දෝස්, බංග්ලාදේශ් කියන පිටිලඟ රටවල් හොඳ කොළපාට තියෙන ඒ ටික බැලුවේ මේ ඔයගලට පේනවා කවර එකේ
පොඩි පොතුවක් තියෙනවා පොතු එකම රවුමක් එක්ක ඒ කියන්නේ දොළ බයෝමෙට්‍රික් පාස්පෝර්ට් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ මැප් එකේ තියෙන විදිහට සුදු පාරට තියෙන රටවල් සර්ච් කරලා බලුවාම ඉන්දියා, පාකිස්තාන් ඒ වගේම අපේ සමාජවාදී ජනරජයත් බැලුවාම අර කියන බයෝමෙට්‍රික් මාක් එක නැහැ. ඉතින් මේකට ප්‍රශ්නයක් වෙයි කියලා හිතෙනවා. මේගොල්ලෝ බයෝමෙට්‍රික් පාස්පෝර්ට් එකක් ඉන්නලා තියෙනවා නම් මේක ඉස්සරහට ලොකුම ප්‍රශ්නයක් වෙනවා. මොකද මේ අපේ පාස්පෝර්ට් එකෙන් ඇප්ලයි කරන්න බැරි වෙන එක. ඉතින් ඇත්තටම මේ මට තේරෙන විදිහට තමයි මේ රිසර්ච් එක කරේ. හැබැයි මීට වැඩි කෙනෙක් මේ සම්බන්ධව විස්තරයක් දන්නවා නම් කරුණාකරලා ඔයගොල්ලෝ කමෙන්ට් ඉරුවේ මේ සම්බන්ධව අනිත්‍යව දැනුවත් කරන්න කියලා ඉල්ලනවා. ඉතින් තවදුරටත් මම මේකෙන් හෙව්වා YouTube එකට ගිහලා සර්ච් කරලා බලුවාම මට න්ියුස් එකක් හම්බුණා. මීට දවස් 6කට කලින් දාපු න්ියුස් එකක්. ප්‍රසිද්ධ නාලිකාවක සාකච්ඡාවක් මේ අවුරුද්දේ කියන්නේ 2023 අන්තිම වෙද්දී අපි ලංකාව ඊ පාස්පෝර්ට් ක්‍රමයකට යනවා කියලා. ඉතින් මේකෙන් පැහැදිලි වුණා ඇත්තටම මේ ඊ පාස්පෝර්ට් ක්‍රමය නෙමෙයි ඇත්තටම තියෙන්නේ. ඉතින් ඒක මේ අවුරුද්දේ අන්තිමට තමයි හඳුන්වා දෙන්නේ කියලා සාකච්ඡාවේදී ආගමන නිගමන දෙපාර්තමේන්තුවේ පාරක ජනරාල් හර්ෂ ඉලිප්පිටි මහතා සඳහන් කළා තියෙනවා. ඉතින් මම මේක තව ටිකක් ක්ලියර් කරගන්න ඕන හින්දා ලැග් කියන යුනිවර්සිටි එකට මේල් එකක් දැම්මා. මෙහෙම පාස්පෝර්ට් ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම IELTS ඉගෙනනවා ජොයින්ට් ඇප්ලිකේෂන් වලට. එතකොට අපිට ශ්‍රී ලංකාවේ නම් මේකට ඇප්ලයි කරන්න බැරිද කියලා. හැබැයි ඒගොල්ලෝ මට දුන්න උත්තරය තමයි මේ තියෙන්නේ. ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලෝ මේ පාර ජොයින්ට් ඇප්ලිකේෂන් වලින් ගන්න නැහැ. ඒගොල්ලෝ සෙපරේට් තමයි ඇප්ලයි කරන්න තියෙන්නේ. මොකද වීසා ප්‍රොසෙස් එක ඉක්මන් කරගන්න ඕන නම් මේ පාර සෙපරේට් ඇප්ලිකේෂන් ඒගොල්ලෝ කලින් ඕපන් කරනවා ජූලි 17 කියලා මේ දෙකක් දෙවල තියෙනවා. ඊට පස්සේ කියලා තියෙනවා මේ IELTS ඉන්නන්නේ IELTS කියන්නේ හැබැයි ඒගොල්ලෝ ඉංග්‍රීසි ප්‍රොෆෙෂනසි එකක් බලනවා. ඒ බලලා ඒකට පොයින්ට්ස් දෙනවා. ඒ අනුව තමයි සිලෙක්ට් කරන්න කියලා. ඉතින් මම මේක කලින් වීඩියෝ එකකත් කියලා තියෙනවා. අපි බැචලර් ඩිග්‍රී එකට මොනවද සුදුසුකම් කියන වීඩියෝ එක ඔයගොල්ලෝ බලුවොත් බලන්න පුළුවන්. IELTS තියෙනවා නම් ගිය පාරවල් වල පේපර් බේස් තෝරද්දී ලකුණු හැමලා කට්ටිය සිලෙක්ට් කරා. ඉතින් ඒ විදිහට තමයි මේ සෙපරේට් එකේදී යන්නේ. ඉතින් ඒගොල්ලෝ කියනවා මේ ලින්ක් වලට ගිහම ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඉන්න තියෙන මොනවද ඒවට කොහොමද ලකුණු හම්බෙන්නේ කියලා. ඉතින් ඒ වගේම මම ඒ ලින්ක් දෙක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්න. කෙනෙක්ට ඒ ලින්ක් එකට ගිහිල්ලා ඇප්ලයි කරන්න පුළුවන් ඒ අදාළ දිනය වෙද්දී. ඊට පස්සේ මම හාවහෙලියා කියන යුනිවර්සිටි එකට මේල් එකක් දාලා බැලුවා මේ විදිහටම. එතකොට ඒගොල්ලෝ කිව්වේ ඒගොල්ලෝ දැනට ජූනි 1 වෙනිදා රෝලින් ඇඩ්මිෂන් පටන් ගන්න තියෙන්නේ. ඒගොල්ලෝ ජොයින්ට් ඇප්ලිකේෂන් වලින් නෙමෙයි රෝලින් ඇඩ්මිෂන් වලින් තමයි ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් ලා ගන්න කියලා ඒගොල්ලෝ ලින්ක් එක දාලා තිබ්බා කෝසස් දෙකට. ඒත් ඇත්තටම මේ කෝසස් දෙක ගියපාර ජොයින්ට් ඇප්ලිකේෂන් එක්සෑම් එකෙන් තමයි ගත්තේ. ඉතින් ඒකෙත් සර්ටිෆිකේට් බේස් තමයි තෝරන්නේ. ඒගොල්ලෝ කියලා තියෙනවා අප්ලෝඩ් කරන්න ඕනේ ඒවා. ඒ වගේම කියන්න ඕනේ ඒ ඇප්ලිකේෂන් පීරියඩ් එක දැන් පටන් ගන්න තියෙන්නේ. කෙනෙක්ට තමන්ගේ තියෙන සර්ටිෆිකේට් වලින් මේකට අප්ලයි කරන්න පුළුවන්. මේ වෙද්දි සෙප්තැම්බර් වෙනකන් ඇප්ලිකේෂන් ඕපන් වෙලා තියෙනවා. ඒකෙත් ඉංග්‍රීසි ප්‍රොෆෙෂනසි එකක් තියෙනවා නම් ලකුණු හම්බෙන විදිහට තමයි තියෙන්නේ. ඉතින් තමන්ට තවදුරටත් ස්ටඩි ඉන්ෆෝ එකට ගිහිල්ලා මේ ලින්ක් එක හරහා ගිහිල්ලා කියවන්න පුළුවන් ඒ සම්බන්ධව. ඊට පස්සේ මම ආයි හාගහෙලේකට මැසේජ් එකක් මේල් එකක් දැම්මා. මෙහෙමයි මේ ස්ටඩි ඉන්ෆෝ එකට ගියාම සෙපරේට් ඇප්ලිකේෂන් පෙන්නනවා. මොකද්ද එතකොට ඒකට අපිට ඇප්ලයි කරන්න බැරිද කියලා. ඊට පස්සේ ඒගොල්ලගෙන් අපි රිප්ලයි එක තමයි මෙහෙම ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් ලට ඒ ජොයින්ට් ඇප්ලිකේෂන් එකට ඇප්ලයි කරන්න බැරි වෙයි කියලා. ඉතින් හාගහෙලේ යුනිවර්සිටි එකෙන් එවපු ලින්ක් එක හරහා ගියාම ඒ කෝසස් දෙක ලින්ක් දෙකක් තියෙනවා. මෙතන ඉගෙන යුනිවර්සිටි වෙබ්සයිට් එකට ගිහින් ඇප්ලයි කරන්න කියලා වෙනවා. ඒ ඇප්ලයි කරන්න කියන තැන ගිහම ස්ටඩි ඉන්ෆෝ එකට තමයි එන්නේ. ඒ කියන්නේ අපි එතනට ගිහින් පළවෙනිට යද්දී රෝලින් ඇඩ්මිෂන් කියලා තියෙනවා. ඉතින් මේ රෝලින් ඇඩ්මිෂන් වලට තමයි අපිට ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ. මේ වෙද්දි ආගහෙලියා වල රෝලින් ඇඩ්මිෂන් ඕපන් වෙලා තියෙනවා. ඉතින් ඒකට IELTS ඒ වගේම අනිත් ඉංග්‍රීසි ප්‍රොෆෙෂනසි ක්වොලිෆිකේෂන්ස් තියෙන ඒවා අප්ලෝඩ් කරන්න පුළුවන්. මොකද අනිවාර්යෙන් පේපර් බේස් සිලෙක්ට් කරද්දී ඒ තියෙන ඉංග්‍රීසි වලට ලකුණු හම්බෙනවා. මොකද ජොයින්ට් ඇප්ලිකේෂන් වලදී තමයි අර
exam එකක් තියලා ඒකෙන් English qualification බලමු. ඒකත් ඉදිරියේදී කොහොම වේවිද කියලා හරියටම කියන්න දන්නේ නැහැ. නමුත් කියන්න පුළුවන් අපිට මේ පාර ඒගොල්ල කියලා තියෙන විදිහට නම් exam එකට ඉන්න සෑම එකක් තිබ්බොත් ඉංග්‍රීසි වලට මොනවා හරි qualification එකක් තියෙනවා. ඉතින් කොයිකටත් හොඳයි. දැන්ටත් කල් තියෙන හින්දා කෙනෙක්ට පුළුවන්කමක් තියෙනවා නම් මේ රූල්ස් වෙනස් වෙන හින්දා ඉංග්‍රීසි මොනවා හරි qualification එකක් හදාගන්න එක. හැබැයි මේකෙන් කියන්නේ දිගටම ෆින්ලන්ඩ් වලට බැචලර් වලට IELTS නිතර බෑ කියලා. සමහර විට ඔක්කොම කැම්පස් ඕපන් වෙද්දී ඊළඟ පාර ජොයින්ට් ඇප්ලිකේෂන් එකේදී මේ විදිහ qualification එකක් ඉල්ලන නොතේන්න පුළුවන්. අනිත් එක තමයි මේගොල්ලෝ මේ රෝලින් ඇඩ්මිෂන්ස් වල දෙහෙන්න බයෝමෙට්‍රික් පාස්පෝර්ට් එකක් ඕන කියලා කියලා නැහැ. ඒකත් එක වාසිය අපිට මේවා සෙපරේට් තියෙනවා, රෝලින් තියෙනවා, සප්ලිමෙන්ටරි ඕනේ. ඊට කලින් කියලා දීලා තියෙනවා මේ ඇප්ලිකේෂන් වර්ග ගැන. මේ ඔක්කොටම ඇප්ලයි කරන්න තියෙන මොකද ඇප්ලයි කරන්න සල්ලි යන්නේ නැති හින්දා තමන්ට තියෙන සර්ටිෆිකේට් ටික දාලා ඔක්කොටම ඇප්ලයි කරන්න. උමත් ජනවරි ඉන්ටේක් එකේ කැම්පස් පොඩ්ඩක් පොඩ්ඩයි ඕපන් වෙන්නේ. හදිස්සියේවත් කෙනෙක්ට බැරි නම් එහෙම ඊළඟට තව මාස ගානකින් ජනවාරි වල ඕපන් වෙනවා. ඒ ඇප්ලිකේෂන් වලට ට්‍රයි කරන්න පුළුවන්. ඉතින් කාට හරි මේ සම්බන්ධව මීට අමතරව දෙයක් දන්නවා නම් ඕගොල්ලන්ට පුළුවන් මේ කමෙන්ට්ස් වලින් අනිත් අයව දැනුවත් කරන්න. මේ මම රිසර්ච් කරපු විදිහට තමයි මට මේ ලැබිච්ච අලුත්ම දේවල් එක්ක සර්ච් කරලා බලුවාම ආව දත්ත ටික. ඉතින් මේ විදිහට නම් මම සර්ච් කරා ලැබිවිසිටි එක. ඒගොල්ලෝ අවල තිබ්බ ලින්ක් එක හරහා තමයි ගියේ. එතකොට 2024 ජනවාරි වලට අර කියන ඩිග්‍රීස් දෙකට කට්ටිය ගන්නවා සෙපරේට් විදිහට තමයි ගන්න කියලා මේකේ පෙන්නලා දීලා තියෙනවා. ඒ වගේම ඒගොල්ලෝ ලැන්ග්වේජ් රික්වයර්මන්ට් එකක් ඉල්ලලා තියෙනවා සෙපරේට් ඇප්ලිකේෂන් එකක් හින්දා. එතකොට ඒගොල්ලෝ ඒකට දෙන ලකුණු ප්‍රමාණයක් මේ වෙබ්සයිට් එකට ගිහම ඔයගලට බලා ගන්න පුළුවන්. IELTS නම් අවම 5ක්, එතකොට PTE නම් 55ක්, ඒ වගේ ඊට අමතර වැඩි ලකුණු තියෙන අයට අර පේපර් බේස් තෝරද්දි ඒගොල්ලෝ වැඩිපුර ලකුණු දෙනවා. ඉතින් මේ විදිහට තමයි ඒගොල්ලෝ සීට් වලට කට්ටිය ගන්නෙ සෙපරේට් ඇප්ලිකේෂන් වලදී. ඉතින් ඒ ලෙවල් වලින් ගන්නත් පුළුවන්. එතකොට ඒගොල්ලෝ දෙන ලකුණු ප්‍රමාණය ට වැඩිය වැඩි වෙන්න පුළුවන්. සමහර විට ඩිප්ලෝමා එකක් එක්ක දාන කෙනෙක්ට. ඉතින් ඒක තමන්ට තියෙන ක්වොලිෆිකේෂන් එක තමයි තීරණය වෙන්නේ. ඉතින් මේ විදිහට තමයි සෙපරේට් ඇප්ලිකේෂන් කොහොමද ගියේ. සෙපරේට් ඇප්ලිකේෂන් බැචලර් එක තෝරද්දී කොහොමද ගොඩක් දුරට IELTS වගේ නැත්නම් අනිත් ඉංග්‍රීසි ක්වොලිෆිකේෂන්ස් බලලා තියෙනවා. ඒ වගේම තමයි සමහර යුනිවර්සිටිස් තියෙනවා ඒගොල්ලෝ ඉංග්‍රීසි ක්වොලිෆිකේෂන් එක බලන්නේ ඉන්ටර්වීඩියෝ එකක් කරන්න කියලා. ඒ වීඩියෝ එකේ තමයි කතා කරන විදිහට. ඉතින් පුළුවන් තරම් ස්ටඩි ඉන්ෆෝ එකට ගිහිල්ලා කෙනෙක් දැන් ජනවාරි ඉන්ටෙක් එකට දාන්න ආසාවෙන් ඉන්නවා නම් තියෙනේවට දාන්න තමන්ගේ තියෙන ක්වොලිෆිකේෂන් වලින්. මොකද තමන්ගේ තියෙන සර්ටිෆිකේට් එකක් ස්කෑන් කරගත්තන් පස්සේ ඇප්ලයි කරන්න පුළුවන් මොනතරම් ප්‍රොසෙස් වලට. ඒ වගේම තමයි කියන්න ඕනේ මෙහෙම කිව්වා කියලා එනම ජොයින්ට් ඇප්ලිකේෂන් ඕපන් වුණායින් පස්සේ ඒකට ඇප්ලයි කරන්න නැතුව ඉන්න එපා. සමහර විට තමන්ට තියෙන ක්වොලිෆිකේෂන් එක්ක අපේ පාස්පෝර්ට් එකත් එක්ක ඇප්ලයි කරන්න පුළුවන් වෙන්න පුළුවන්. මම කියන්නේ නැහැ කෙලින්ම අපේ පාස්පෝර්ට් එකෙන් ඇප්ලයි කරන්න බැහැ කියලා. මම මේතර අදහසක් විතරයි දැක්කේ. මේගොල්ලෝ මේ කියලා තියෙන විදිහට නම් අපේ පාස්පෝර්ට් එක බයෝමෙට්‍රික් එකක් නෙමෙයි කියලා. හැබැයි මේ සෙපරේට් මේ ලැබ් එකේ ලැබ් යුනිවර්සිටි එකේවත් හාවිහෙ මේ කියවත් කොහොමවත් බයෝමෙට්‍රික් පාස්පෝර්ට් එකක් ඕනේ කියන සඳහන් කිරීමක් නැහැ. ඉතින් මේ ගැන බය වෙන දෙයක් නැහැ. ඉතින් සමහර විට ඊළඟ ජනවාරි වල තියෙන උතුම් කැම්පස් ඕපන් වෙනකම් මේ තියෙන රූල්ස් අඩු වෙන්න පුළුවන්. ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ ආයිපාරක් කවුරුහරි මේ ගැන තව වැඩිදුර විස්තර දන්නවා නම් අනිත් අයව දැනුවත් කරන්න. කමෙන්ට් සෙක්ෂන් එකේ හරි කමෙන්ට් එකකින් හරි අනිත් අයව දැනුවත් කරන්න. මොකද ගොඩක් අය බලන් ඉන්න හින්දා ජනවාරි ඉන්ටේක් එකට යන්නේ. ඒ වගේම තමයි කියන්න ඕනේ අපි මොනා හරි වැඩක් පටන් ගත්තාම ඉතින් එක එක බාධාවල් එනවා. හැබැයි කොහොම හරි අපේ ඉලක්කයට යන්න පුළුවන් අපි උනන්දුවෙන් වැඩ කටයුතු කරා. ඉතින් කෙනෙක්ට පුළුවන් නම් පුළුවන්කමක් තියෙනවා නම් මේ ඉංග්‍රීසි කියන එක බැචලර් වලට දාන්න ඉස්සරහට අනිවාර්ය කරොත් එහෙම කෙනෙක් දැනට කියලා නැහැ. මේක තියෙන්නේ මේ ජනවාරි ඉන්ටේක් එක විතරයි. හැබැයි ඊළඟට ඔක්කොම කැම්පස් ඕපන් වෙනවා ඊළඟ අවුරුද්දේ. මේ අවුරුද්දේ දැනට අරගෙන ඉවරයි ඊළඟ අවුරුද්දේ අගෝස්තු වලට. එතකොට ආයි ඊළඟ අවුරුද්දේ ජනවාරි වල ඇප්ලිකේෂන් ඕපන් වෙනවා. එතකොට බැචලර් වලට සමහර විට මේගොල්ලෝ මේ වගේ
IITs ඉවෙන් එකක් නැහැ. මොකද එතකොට කැම්පස් ගොඩක් තියෙන හින්දා, ප්ලේසස් ගොඩක් තියෙන හින්දා. හැබැයි කෙනෙක්ට පුළුවන් නම් ඒ වෙනකොට තමන්ගේ මොකක් හරි ලකුණු මේ ඉල්ලලා තියෙන ආම මට්ටමට හරි ඉංග්‍රීසි ක්වලිෆිකේෂන් එකක් හදාගන්න, ඒක වටිනාකමක් වෙයි. ඉතින් වැඩි අතාරින්න එපා. මේකෙන් කිසිම තැනක කියන්නේ ඇප්ලයි කරන්න බෑ කියලා, අපේ පාස්පෝර්ට් එකේ ප්‍රශ්නයක් තියෙන හින්දා ඇප්ලයි කරන්න බෑ කියලා සෙපරේට් ඇප්ලිකේෂන් වලට කොහෙවත් සඳහන් කරලා නැහැ, රෝලින් ඒවර සඳහන් කරලත් නැහැ. ඉතින් ඔන්ගොයින් ඇප්ලිකේෂන් සර්ච් කරනදී මම කලින් වීඩියෝස් වල කරලා තියෙනවා, ඒ ඔන්ගොයින් ඒවට ඇප්ලයි කරන්න තියෙන ඔක්කොටම ඇප්ලයි කරන්න. එතකොට ඒගොල්ලෝ ක්වලිෆිකේෂන් වලට ඔබලව ගන්න පුළුවන් නම් ඊමේල් මාර්ගයෙන් ඒක දැනුවත් කර. ඉතින් සම්බන්ධ වුණාට ඔක්කොටම ස්තුතියි. මට අමතරව මේ සම්බන්ධව මොනා හරි දැනුවත් වීමක් වුණත් අනිවාර්යයෙන් ඒක වීඩියෝ එකකින් අරගෙන එන්න. ඉතින් මතක් කරනවා channel එකත් subscribe කරන්න කියලා.